بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها المزمل قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن ترتيلا إنا سنلقي عليك قولا ثقيلا إن ناشئة الليل هي أشد وطئا وأقوم قيلا නිදා ගැනීම පිණිස වස්ත්‍රයකින් පොරවා ගනිමින් සිටිනානනි. රාත්‍රියේ ස්වල්ප ප්‍රමාණයක් හැර නැමදීම පිණිස නැගිටි සිටියු. ඉන් අඩක ප්‍රමාණයක් එසේ නොමැතිනම් ඉන් එනම් එම අඩ ප්‍රමාණයෙන් ස්වල්ප ප්‍රමාණයක් අඩු කරගනිව්. එසේ නොමැතිනම් ඊට එනම් එම අඩ ප්‍රමාණයට වඩා වැඩි කරගනිව්. අල් කුර්ආනය තර්තීල් එනම් නිවැරදිව කියවව්. සැබවින්ම අප අනාගතයේ ඉතා බර වචනයක් එනම් අල් කුර්ආනය ඔබ වෙතට දමන්නෙමු. සැබවින්ම රාත්‍රියෙහි ආරම්භ කරන ලද රාත්‍රී නැමදුම එනම් කියාමු ලෙයිල් වන එය සිතට දැඩි බලපෑමක් සිදු කරන හා අල් කුර්ආනයේ වචන ගැඹුරු ලෙස අවබෝධ කර ගැනීමට අධික ලෙස උපකාර වන්නේය. إنك في النهار سبحا طويلا واذكر اسم ربك وتبتل إليه تبتيلا رب المشرق والمغرب لا إله إلا هو فاتخذه وكيلا واصبر على ما يقولون واهجرهم هجرا جميلا وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا إِنَّ لَدَيْنَا أَنْكَالًا وَجَحِيمًا وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا سببින්ම නුඹට දහවල් කාලයේ දීර්ඝ කටයුතු ඇත්තේය. නුඹේ පරමාධිපතියාගේ නාමය සිහිපත් කරව. තවද ඔහු වෙනුවෙන්ම මුළුමනින්ම පත්වව්. ඔහු නැගෙනහිර හා බටහිරෙහි පරමාධිපතියාණන් වේ. ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. එහෙයින් ඔහුවම භාරකරුවෙකු වශයෙන් තෝරාගනිව්. ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසිලිමත් වව්. ඔවුන්ගෙන් ලස්සන ආකාරයෙන් වැළකී සිටිව්. අල්ලාහ් තම නබිතුමා දෙස බලා නබිවරයාණනි, මාද මාගේ සම්පත් හිමි කරමින් මා බොරු යැයි ප්‍රතික්ෂේප කළ අයද අතහැර දමව්. ඔවුන්ට මා සලකන්නෙමි. ඔවුන්ට සුළු අවකාශයක් ලබා දෙව්. සැබවින්ම විලංගුද නිරයද උගුරේ හිරවන ආහාරද තවද වේදනාකාරී දඩුවමද අප ළඟ ඇත. يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَهِيلًا إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَى فِرْعَوْنَ رَسُولًا فَعَصَى فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا السَّمَاءُ مُنْفَطِرٌ بِهِ كَانَ وَعْدُهُ مَفْعُولًا إِنَّ هَذِهِ تَذْكِرَةٌ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا එදින පොළව හා කඳු දෙදරයි. තවද හැලෙන්නා වූ වැලි ගොඩවල් බවට කඳු පත්වන්නේය. සැබවින්ම අප ෆිරාවුන්ට දූතයෙකු යැවූ පරිද්දෙන්ම නුඹලාටද සාක්ෂි දරන දූතයෙකු යැවෙමු. ෆිරාවුන් එම දූතයාව පිටුපෑවේය. එනිසා අපි ඔහුව දැඩි ලෙස ග්‍රහණයට ලක් කළෙමු. නුඹලා අල්ලාහා
විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කරන්නේ නම් ලදරුවන්ගේ හිසකෙස් පවා පැහැවන දිනේ පිළිබඳව නුඹ බියවන්නේ කෙසේද? එහි දරුණුකමින් නුඹ කෙලෙස ගැලවේවිද යන්න වග කිව නොහැක. එදින අහස පැලී යන්නේය. ඔහුගේ ප්‍රතිඥාව සිදුවන්නේමය. සැබවින්ම මෙය එනම් අල් කුර්ආනයේ උපදේශයකි. කවරෙකු කැමැත්තේද ඔහු තම පරමාධිපතියා කෙරෙහි යන මාවත තෝරාගනි. إن ربك يعلم أنك تقوم أدنى من ثلثي الليل ونصفه وثلثه وطائفة من الذين معك والله يقدر الليل والنهار علم أن لن تحصوه فتاب عليكم فاقرؤوا ما تيسر من القرآن علم أن سيكون منكم مرضى وآخرون يضربون في الأرض فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا وَمَا تُقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ සැබවින්ම නුඹද නුඹ හා සිටින්නන්ගෙන් එක් කණ්ඩායමක්ද රාත්‍රීන් තුනින් දෙකකට වඩා අඩු ප්‍රමාණයකින් හෝ එයින් අඩකට හෝ එයින් තුනෙන් එකක ප්‍රමාණයකට හෝ රාත්‍රියේ නැමදීම සඳහා සිටින බව නුඹගේ පරමාධිපතියානන් දන්නේය. අල්ලාහ්ය රාත්‍රිය හා දහවල ප්‍රමාණයට නිර්ණය කරන්නේ. එය නුඹලා කිසිවිටක නිවැරදිව ගණනය නොකරන්නේ යැයි ඔහු දැන සිටියේය. එහෙයින් නුඹලා වෙනුවෙන් ඔහු සමාව පිරිනැමුවේය. එහෙයින් නුඹලාට හැකිතරමින් අල් කුර්ආනය කියවන්න. නුඹලා අතර රෝගීන් සිටින බවටද තවත් සමහරෙකු අල්ලාහ්ගේ සම්පත් පතා පොළොතලයේ සැරිසරන බවද තවත් සමහරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන බවද ඔහු දැන සිටින්නේය. එහෙයින් නුඹලා එයින් එනම් අල් කුර්ආනයෙන් හැකි තරමින් කියවව්, සලාතේ ස්ථාපිත කරව, සකාතේ දෙව්, අල්ලාහ්ට ලස්සන වූ ණයක් ලබා දෙව්. නුඹලා වෙනුවෙන් මින් පෙර කර යවන්නා වූ යහපත් දෑ අල්ලාහ් වෙත නුඹලා දැකගනීවි. එය ශ්‍රේෂ්ඨ වූද මහත් වූද තිළනයක් වන්නේය. නුඹලා අල්ලාහ්ගෙන් සමාව අය දෙව්. සැබවින්ම අල්ලාහ් අධික් ක්ෂමාශීලී අසමසම කරුණාන්විතය.